අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල අද විදුලි කප්පාදුව උදෑසන 8:30න් ආරම්භ වෙයි පැය 5කට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය අතිටුවයි डीजल मेट्रिक टोन 37500 ක්‍රගත් නෞකාවට අදාළ මුදල් ගෙව අවසන් කරයි. ඉන්ධන ගොඩබෑම තරමෙයි. ඉන්ධන නොමැතිකමින් බස් රථ දහවණයටත් බහදා. අදත් දිවයින පුරා ඉන්ධන පෝලිම්. අධිභාර 50 කෙටුම්පතට එරෙහිව සමග ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. ව්‍යාජ PCR පරීක්ෂණ වලින් ප්‍රවේශම් වන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි. कोविड පරීක්ෂණ අනිවාර්ය කළ හොංකොං පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට කතානායක දැනුම් දෙයි විවෘත සහ රහසිගත සාක්ෂි රැසක් ඒ අතර සියලු දේශපාලන පක්ෂ නියෝජිතින් මැතිවරණ කොමිසමට ප්‍රතිමෙන් දේශීය පුවත් අද දින පැය 5කට ආසන්න කාලයක් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. ඒ අනුව අද උදෑසන 8:30 සිට විදුලි කප්පාදු කිරීම ආරම්භ වුණා. කලින් නම් මහජන උපයෝගීතා කොමිසම කිව්වේ උසස් පෙළ නිසා දහවල් කාලේ විදුලිය කපන්නේ නැහැ කියලා. ඒත් අද ඉඳන් දවල් රැ දෙකේම විදුලිය කපන්න පටන් ගත්තා. महजन उपयोगिता कॉमिसम पेवसुवे उसस्पेल विभागे हेतुवेन उदासन काले किसिदु विदुली कप्पादुवक सिदु करन्ने नैति बवयि नमुत कॉमिसमट दैन उदासन कालेत विदुलिय कपन्न अवसर देन्न सिद्ध वेला महजन उपयोगिता कॉमिसमे सभापतिवरया कियन कथा दैन सुरंगना कथा वगे काटवत्म विश्वास नैहे ඊයේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක් කාණ්ඩවලට බෙදා පැය 2ක් සහ 3ක් සවස 4:30 සිට රාත්‍රී 10:30 දක්වා විදුලිය කැපුවා අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. හැබැයි අද විදුලිය කපන්නේ පැය 4 මිනිත්තු 30ක් සහ පැය 4 මිනිත්තු 40ක්. මෙහෙම ගියොත් ඉස්සරහට පැය 10 15 විදුලිය කපන්න වෙයිද කියලා සැකයක් දැන් ජනතාවට මතුව තිබෙනවා. අද උදෑසන සිට විදුලි බිඳ වැටීම් අපට වාර්තා වුණා. අද පස්වරු 8:30 සිට රාත්‍රී 10:30 දක්වා ශ්‍රී ලංකාව කලාපවලට බෙදා මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. ලංකාවේ සියලුම පළාත්වලට පැය 4:00 පැය 4 විනාඩි 40ක් වැනි කාලයක් තුලදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව දැන්වීමට කැමැති විදුලි කප්පාදුව සිදුවෙන්නේ උදේ 8:00 සිට රාත්‍රී 10:00 දක්වාත් ABC කියන කාණ්ඩ 3 උදේවරුවේ පැය 2කුත් රාත්‍රී කාලයේ පැය 2යි විනාඩි 40කුත් ඒ වගේම ඊළඟ කාණ්ඩය සඳහා උදේ 8:00 සිට රාත්‍රී 9:00 දක්වා පැය 4:00 විදුලි කප්පාදුව සිදු වෙනවා ඒ සිදු වෙන්නේ උදේ පැය 2 කාලයක් ඉදිරියේ රාත්‍රී කාලයේදීත් ඉන්ධන අර්බුදයේ හේතුවෙන් මගී බස් රථ දහවනේ 50%කින් පමණ අඩු වී ඇති බව වාර්තා වනවා. දිවයිනේ ඉන්ධන පිරවුම් හල් රැසක ඉන්ධන අවසන්. සුපුරුදු විදිහට ඉන්ධන පෝලිම් අදත් රට පුරා දක්නට ලැබුණා. ඊයේ මෙරටට ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් පැමිණියා. ඒ අනුව ඊයේ පෙට්‍රල් නැව නිදහස් කරගනු ලැබුවා. මෙවන විට මෙට්‍රික් ටොන් 37500 කින් යුතු ඩීසල් නැවේ ඩීසල් තොගය ගොඩබෑමට නියමිතව තිබෙනවා. මෙම ඩීසල් නැව නිදහස් කර ගැනීමට අදාළ මුදල බලශක්ති අමාත්‍යාංශය ඊයේ ලබා දී තිබෙනවා. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 35.3ක්. මෙවන විට රටේ පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් මගී බස් රථ ධාවනය 50%කින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන නොමැතිකම නිසා පෞද්ගලික බස් රට කර්මාන්තකරුවන් දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ඊයේ දිනේදීත් අද දිනේදීත් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීම දැඩි අපහසුතාවයකට පත් වුණා. අපිට පෞද්ගලික බස් රථ දහවෙනේ කළ හැක්කේ තවත් දින දෙකක් පමණයි. රජය විසින් පෞද්ගලික බස් රථ සඳහා අද හෝ හෙට ඩීසල් ලබා නොදෙන්නේ නම් අනිවාර්යයෙන්ම අනිද්දා දිනේ සිට පෞද්ගලික බස් රථ දහවෙනේ කිරීමේ හැකියාවක් නැහැ. යම් යම් පිරවුම් මහල්වල ආම්බුලස ඩීසල් නිකුත් කිරීම සිද්ධ වෙන බවට ආරංචි ලැබී තිබෙනවා. ඒ ඩීසල්
ඩීසල් නිකුත් කිරීමෙන් ප්‍රමුඛතාවය පෞද්ගලික බස් රථ සඳහා ලබා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා හෙට දිනේදී ඩීසල් ලබා නොදෙන්නේ නම් මහා මග පෞද්ගලික බස් නැවතී තිබෙන බව අපිට දැක ගන්නට ඊයේ රාත්‍රියේ සිට ඇතම් ප්‍රදේශවල ඉන්ධන පිර උම්හල්වලට ඉන්ධන ලැබෙමින් තිබුණා නමුත් අදත් ප්‍රදේශ කිහිපයකම ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා බලන්නකෝ මිනිස්සුන්ට තෙල් ගහන්නේ නැහැනේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ වාහනේ කීයක්වත් හොයාගන්න කොහොමද පෙට්‍රල් නැතුනම මේ විදිහට මොකද්ද මේ රජෙක් කරන්නේ තෙල් එහෙම් ගණන් වැඩි කරනවා එක්ක තෙල් නැ මොන කර්මයක්ද මේ දැන් සෙල් 3කට විතර ගියා මොනවත් නැ ඩීසල් සුපර් ඩීසල් ඩීසල් මොනවත් නැ අද තාම එවන විදියකුත් නැ තාම නා ඊයේ ආව 95 ඇඳ වෙලා ආවා 92 ලෝඩ් දෙකක් ආව හවස එකක් ඉවරයි ඩීසල් උත් ලෝඩ් එකයි ආවේ එකක් ඉවරයි තෙල් නැ අද දැන් මම කඩුවෙල තියා ඉඳලා පොලිං උතම ගණන් පොලිං හයරක දුවන කාලයක් නෑ අපිට මේ වගේ නම් කාලයක් ආවෙන් ආවෙන්නේ අපේ අවසනාව රටේ අවසනාව ඔව් කියන්නේ දැන් පාවර ගියද මෙතරත් නෑ දැන් මේ අපෝ යන්න තමයි පවතින විදුලි අර්බුදයේ සහ ඉන්ධන අර්බුදය ඇතුළු රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී ඉන්ධන බිල ඉහළ දැමීමක් සිදු නොකරන බවට තීරණය වූ බවයි රජයේ අමාත්‍යවරුන් පැවසුවේ. රටේ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් ඊයේ පැවැත්තුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ඉන්ධන සැපයුම නොකඩවා සිදු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ ආයතන සහ බලධාරීන්ට නියෝග කර සිටියා. සකච්ඡාවට එක් වූ අමාත්‍යවරුන් රැස්වීමෙන් අනතුරුව මාතේ වෙත අදහස් දැක්වුවා. තෙල් මිල වැඩි කරලා නේද? නෑ නෑ තෙල් මිල වැඩි කරලා. හකටුනේ. සකච්ඡාවේ අමින් තියෙනවා. තෙල් මිල ගැනම නෙමෙයි. ආ. සමස්ත වශයෙන් අපට වමනා කරන ස්ථීර දේවල්. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, කාර්මික අංශයට වමනා කරන අමුද්‍රව්‍ය යන වියදම් පැත්තයි ආදායම් පැත්තයි. දැන් ඊයේ කැබිනට් ඔබතුමා ජල බිල වැඩි කරමු කියලා කිව්වද නැහැ? ඉන්ධන ප්‍රශ්නය පිළිබඳවත් ඒ වගේම විදුලිය ලබා දීම පිළිබඳවත් අඛණ්ඩව පිළිබඳව තමයි දීර්ඝ වශයෙන් සාකච්ඡාව තියෙන්නේ. ඉන්ධන අඛණ්ඩව සපයන්න අවශ්‍ය පියවර ගන්න කියන එක පිළිබඳව තමයි සාකච්ඡා වුණේ. තෙල් බිල වැඩි කරන්නත් නැතුව ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්න අද තිබෙන ඉන්ධන නැම සඳහා මුදල් දැට්ටමත් ලබා දුන්න අදම ඉන්ධන මිල වැඩිවීමක් මේ අවස්ථාවේ සිදු වෙන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව උපදෙස් ලබා දුන්නා මහ බැංකු අධිපතිතුමාටත් මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාටත් තෙල් වලට අවශ්‍ය කරන මුදල් ටික ලබා දෙන්න කටයුතු කරන්න ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ඒ අනුව මුදල් අමාත්‍යතුමා බොහොම පැහැදිලිව කිව්වා විදේශ විනිමය ප්‍රශ්න තියෙනවා නමුත් ඒ කොච්චර ප්‍රශ්නද වුණත් ප්‍රමුඛතාවය තෙල් වලට ලබා දෙන්න. කිසිම මේ සාකච්ඡාවේදී තෙල් මිල වැඩි කිරීමක් ගැන සාකච්ඡාවක් ඇති වුණේ නැහැ. නිලධාරීන්ගේ ප්‍රකාශ නෙවෙයි පැහැදිලි ලෙස අපි අද රජයක් හැටියට තීන්දුව අරගත්ත මේ තත්ත්වය ඇති කරගන්න. කොමිසුදි. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් වාර්තාව පාර්ලිමේන්තු පුස්තකාලයට බහර දුන් බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම අවසන් වාර්තාවේ විවෘත සහ රහසිගත සාක්ෂි රසක් ඇති බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා ගැනීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරයේ සහිතව එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල පෙළුම් 87ක් 30/22 2/22 දින මා වෙත බාර දෙන ලද අතර ඒ අනුව එම වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබීමට අවශ්‍ය කටයුතු කර ලබන බව එම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. මේ විශාල රාවයක් යනවා මේ ඉන්ධන හිඟයක් එනවා කියලා. මේ ගැන ඇති සත්‍ය අසත්‍යතාවය කුමක්ද? වර්තමාන මිල අනුව අපිට මාසෙකට ඩොලර් මිලියන 500ක පමණ මුදලක් ඉන්ධන ආනයනය සඳහා වැය වෙනවා. ඇත්තෙම අද තියෙන රටේ තියෙන ප්‍රශ්නේ විදේශ විනිමය හිඟය, ඩොලර් හිඟය ගිය සෙනසුරාදා උදේ අපි බැංකු අරගෙන ණයවර ලිපි විවෘත කරලා අවශ්‍ය අර මුදල් ගෙවලා සවුද උදේ ඉඳන් එක පෙට්‍රල් නැවක් බාන්න පටන් ගත්තා. ඊයේ පැවති හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරතුරදී බාණ්ඩාගාර
නායකම්තුමා ලංකා බැංකුවට උපදෙස් දීලා ඩීසල් නැවත් අවශ්‍ය මුදල් ගෙවීම කරා මේ වන විටේ ඩීසල් ගොඩබෑම ආරම්භ කරලා තිබෙනවා තව පෙට්‍රල් නැවක් මුහුද මැද තියෙනවා මේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගල් අමාත්‍යතුමා මේවට අවශ්‍ය කරන විදේශ විනිමය ලබා දීමට පොරොන්දු වෙන නිසා අපිට ඒකත් ඉක්මනින්ම බා ගන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා මේ මොහොතේ ඩීසල් හිගයක් රටේ තියෙන බව ඇත්තයි මොකද අපි පෞගේ දවස් 5ෙදිම අපිට තිබ මේ ඩීසල් අවසාන නැව නිදාස් කර ගැනීමේ ගැටලුව නිසා අපි පෞගේ දවස් 5ෙම සීමිත තොගයන් තමයි ඉන්ධන පිරුම් වලට නිකුත් කරේ රට පුරාම ඉන්ධන පිරුම් වල ඩීසල් හිගයක් තිබුණා ඒක ඇත්ත එනේ ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද පෙබරවාරි මාසේ 5 වෙනිදා LIOC සමාගම මිල වැඩි කිරීමත් දැවැන්ත මිල වැඩි වීමක් ඉල්ලමින් තෙල් සංස්ථාවේ සභාපතිතුමන් දිගින් දිගටම ප්‍රසිද්ධ ඉල්ලීම් කිරීමත් නිසා ඉන්ධන පිරුම් වල දැවැන්ත මිල වැඩි වීමක් කියන බලාපොරොත්තුවෙන් තොග සංගවා ගැනීමේ ප්‍රශ්නයක් මතුවලා තිබුණා ඒක ඇත්තක් අත්තෙන්ම අපි අවසාන වතාවට තෙල් මිල වැඩි කරේ පසුගිය දෙසැම්බර් මාසේ 20 වෙනිදා එදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල තිබුණේ ඩොලර් 72යි ඊයේ වෙන විට ඩොලර් 99 දක්වා ඉහළ නැග්ගා බොහෝ විට අද දිනේ ඩොලර් 100 ඉක්මා යාවි කියන එක තමයි තෙල් විශේෂඥ රණාවිකි පළ කරලා තියෙන්නේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවක් සිදු කරලා තෙල් මිල වැඩි නොකළ සිටිය යුතුයි කියලා තීන්දුවක් ගත්තා ඊයේ ඩොලර් 99 තෙල් බැරලේ කොහොමත් 100ට වැඩි වෙනවා දැන් අපිට ඊළඟ මාස 3ටම අකණ්ඩව තෙල් ලබා ගන්නට තත්ත්වයක් තියෙනවද මං අහන්නේ අකණ්ඩව තෙල් තියෙනවා ලෝකේ ඒත් අපිට මුදල් තියෙනවද කියලා අහන්න තියෙන්නේ හිටපු ගරු අග්‍රාමාත්‍යතුමායි තාම නිවරදි ලෝක වෙළඳ පොලේ අකණ්ඩ මිල වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ මැද වෙන විට තමයි අපි බොරතෙල් බැරලයක් ඩොලර් 100ක් වේවි කියලා බලාපොරොත්තු වෙන්නේ නමුත් මේ හදිසි ඇති වෙච්ච යුදමේ තත්ත්වය නිසා ඒක පෙබරවාරි වල මුණ ඒ නිසා අනිවාර්යයෙන්ම මාර්තු මැද වෙන විට ඩොලර් 115 දක්වා වැඩි වේවි කියලා දැන් බලාපොරොත්තු වෙනවා අපි ඇවිල්ලා තියෙන කිසිම නැවක් හරවල යවලා නැහැ බලශක්ති අමාත්‍යවරයා ලෙස අපේ මුහුදු තීරය දක්වා තෙල් නැව ගේන්න පුළුවන් ඊට පස්සේ අපි ඩොලර් ගෙව්වොත් තමයි ඒ නැව් වලින් අපිට තෙල් ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ තෙල් නැව් දින 11ක් උපරිමේ දක්වා මුහුදේ කොමාරි රඳවගෙන කාටවත් අපි හැරිලා යන්න දීලා නැහැ හිටපු අග්‍රාමාත්‍යතුමනි මේ මොහොතේ ඇත්තෙන්ම ඉන්ධන ආනයනය සඳහා මුදල් වෙන් කර ගැනීම අභියෝගයක් ඊයේ රෑ මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ගෙවන්නේ ඩොලර් ගෙවන්නේ ତୋර ඒවා කොහෙන්ද මේ රටේ තියෙන්නේ දැන් ඔවා කල් ඇතුව තිබ්බ දෙයක් දුන්නා නම් ඔබතුමා අපහසුතාවකට පත් වෙන්නේ නැහැ මොකද දැන් ඔබතුමාට තමයි බයින්නේ දැන් මුදල් ඇමතිවරයා වාර්තා නොකර නිසා මුදල් ඇමතිට හිතිමතේ රෑට මේ සල්ලි දිකුත් කරනවා හරි හරි බොහොම ස්තුතියි මේ විදුලි බල කප්පාදුව නිසා උසස් පෙළ විභාගයේ ඉදිරිපත් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල ප්‍රශ්නයක් වෙයි. මොකද ඉසෙට්ස්කෝ ක්‍රමය අනුව අනික තියෙන්නේ කප්පාදුව එක එක ප්‍රදේශ එක එක වෙලාවට කරන නිසා නඩු දාන්න පුළුවන් මූලික අයිතිවාසිකම් වලට. මේක නවත්ත ගන්න පුළුවන් නම් පස්සේ ඉඳ වෙනකන් ඊට පස්සේ යොදවා ගන්න. ඊයේ රාත්‍රියේ මේ පිළිබඳ සාකච්ඡාවක් කරලා අපි විභාග කොමසාරිස් සහ අමාත්‍යංශයේ මේ වෙනකොට විදුලි බල මණ්ඩලය හා නිෂ්වේලකත් එක්ක කතා කරලා තියෙනවා. පුළුවන් තරම් දුරට මේ තත්ත්වය වෙනස් වෙනවා. රජී විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජනබල වේගය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. සමගි ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. රජී විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අධිභාර බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියයි තීන්දුව කොට ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි සමගි ජනබල වේගයේ මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙන්නේ. මෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා. පෙත්සම් කරුකියා සිටින්නේ රජය විසින් අධිභාර බදු පනත් කෙටුම්පත යනුවෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි. එම පනත් කෙටුම්පත මගින් වාර්ෂිකව රුපියල් මිලියන 2000කට අධික ආදායමක් උපයන සමාගම් වලින් 25%ක අධිභාරයක් අය කිරීමට යෝජනා කර ඇති බවද පෙත්සම් කරු පෙන්වා දෙනවා. සේවක අර්ථසාධක අරමුදල මෙන්ම තවත් සේවක සුබසාධක අරමුදල් සමහරක්ද මෙම බද්දට යටත් කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම් කරු ඒ තුලින් සේවක සුබසාධනයට දැඩි අගතියක් සිදුවන බවට චෝදනා කරනවා. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයකින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙත්සම් කරු සඳහන් කර තිබෙනවා. එබැවින් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී අලුත් පනතක් ඉදිරිපත් කරා විශේෂ අධිභාර පනත. මේ රටේ විශාල සමාගම් වලින් ඒ අධිභාරයක් පනවන්න තමයි මේ පනත ගෙනාවේ. මේකට අයිති වෙනවා මේ රටේ වැඩ කරන ජනතාව දහඩිය හෙල්ලා මහන්සියෙන් ඉතුරු කරපු ETF
සහ සේවකාර්ථ සාරක අරමුදලෙත් බාරකාර අරමුදලෙත් මුදල් ට්‍රිලියන 3ක් ඒකෙන් හම්බ වෙන ලාභෙන් 25%ක් බදු ගන්න කටයුතු. රජයේ මේ යටතේ බිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙන කාගෙන්ද මේ බලාපොරොත්තු වෙන්නේ? වැඩ කරන ජනතාවගේ හම්බ කරන මුදලෙන් ඉතුරු කරපු මුදලෙන් මේ බද්දාය කරන්න. මේ සම්බන්ධව අධිකරණයට අද කරුණු ඉදිරිපත් කරා. මේක රජයේ පැවසුවා සේවකාර්ථ සාරද අරමුදලත් බාරකාර අරමුදලත් මේකෙන් අයින් කරනවා කියලා. නමුත් ඊයේ පණ ඉදිරිපත් කරා දෙක අයින් කරලා තිබ්බේ නැහැ. ඒක නිසා සමගි ජන බලවේගයේ විදියට මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් අද අපි අධිකරණයට නඩුවක් ගොනු කරන්න කටයුතු කරනවා. සියලුම දේශපාලන පක්ෂ නියෝජිතයින් අද මැතිවරණ කොමිසමට පැමිණ තිබෙනවා. ඒ විශේෂ සාකච්ඡාවක් සඳහායි. මැතිවරණ කොමිසම සහ සියලු දේශපාලන පක්ෂයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ඉදිරියේදී පවත්වන ලබන මැතිවරණ පිළිබඳවත් මැතිවරණ ක්‍රම පිළිබඳවත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ආරමුණයි. යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයන්ත කැටකොඩ මන්ත්‍රීවරයා, සමගි ජනබලවේගය නියෝජනය කරමින් රංජිත් මද්දුම් බණ්ඩාර මන්ත්‍රීවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් මහින්ද අමරවීර සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන්ද, තවත් සුළු පක්ෂ නියෝජනය පරීක්ෂා කිරීමට පක්ෂ නියෝජිතයින්ට ඒ පිළිබඳ පරීක්ෂා කරලා බලන්නට සම්බන්ධ වෙන්නට අවකාශය හදලා දුන්නා. එතන මේ අයිතියට අද යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව මුදල් ග්‍රාම නිලධාරීන් වැඩිපුර මුදලක් ඉල්ලුවා කියලා ඒ මුදල ගෙවීමට නොහැකියාව නිසා චන්දනාමලේඛනය ඔන්ලයින් සිස්ටම් එකට ලියාපදිංචි වීමේ අවස්ථාව සලසලා තියෙනවා. මේ தත්ත්වේ නිසා පසුගිය වසරවල් එක්කල සංසන්දනය කරනකොට මේ වසරේ ලොකු වෙනසක් තියෙනවා. ලියාපදිංචි වීමේ ඒ වෙනස තියෙන්නේ අඩුව. එතන මේ දවසින් දවස චන්දදායකයන් ප්‍රමාණය වැඩි වෙනවා. වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන පිරිස වැඩි වෙනවා. නමුත් ලියාපදිංචි වෙන චන්දදායකයන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ ඡන්ද බලය ආරක්ෂා කිරීමත් මූලික මිනිස් අයිති වශයෙන් ආරක්ෂා කිරීමත් සිදු කළ යුතුයි. දේශපාලන පක්ෂවල නියෝජිත වශයෙන් අපි මතයන කොමසාරිස් තුමා හමු වෙන්න සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා. මේ අතර සාකච්ඡාව අතරතුර සාකච්ඡාවේ පහසුකම් මදිවීම හේතුවෙන් එය ශ්‍රවණය වීමේ අඩුපාඩුවක් ඇති බව පවසමින් මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටව ගියා. විදේශගත වන පුද්ගලයන්ට ව්‍යාජ PCR වාර්තා සකස් කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මෙවැනි ක්‍රියාවන් සිදු කිරීම තුළින් රටක් ලෙස ශ්‍රී ලංකාව නිකුත් කරන වාර්තා ජාත්‍යන්තරයේ පිළිගන්නේ නැති තත්වයකට පත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. දෛනික කොවිඩ් රෝගීන් 1000 ඉක්මවා වාර්තා වන පසුබිමක රෝහල් ගතවන ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශය පවසනවා. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සීප්‍රින් ව්‍යාප්ත වන නිසා නිදන්ගත රෝග සහ සංකූලතා ඇති පුද්ගලින් වඩාත් සැලකිලිමත් විය යුතු බවයි සෞඛ්‍යංශය අවධාරණය කරන්නේ. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හෙවත් බූස්ට් එන්නත ලබා දීම මේ දිනවල දිවයින පුරා සිදු කෙරෙනවා. කෙසේ වෙතත් තවමත් පළමු එන්නත මාත්‍රාව ලබා ගත්තේ නැති පුද්ගලින්ද සිටින බව සෞඛ්‍යංශය පවසනවා. එම නිසා ප්‍රථමයෙන් පළමු සහ දෙවන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊයේ දිනත් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 1000 ඉක්මවා වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 1254ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 639297ක් දක්වා ඉහළ ගියා. ඉන් පුද්ගලින් 607326 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. කොවිඩ් ආසාදිතව සිදු වූ තවත් මරණ 31ක් ඊයේ වාර්තා වුණා.
අදාළ මරණ පෙරේදා දින සිදු වෙති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,055ක් ලෙසයි. විදේශගත වන අයට PCR වාර්තා ව්‍යාජ ලෙස සකස් කර දෙන පුද්ගලයන් අතරවල පත් වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයකට පෙළඹීම ඉතාම කනගාටුදායකයි පළමුවෙන්ම රටේ ජනතාව හැටියට මෙවැනි අවස්ථාවන් ප්‍රයෝජනට ගන්න හදන එකත් මම හිතනවා ඉතාමත් කනගාටුදායකයි. මොකද මේ තත්ත්වයෙන් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පුද්ගලිකව ගත්තහම මෙවැනි ව්‍යාජ වාර්තා අපේ සාමාන්‍යයෙන් දැන් කරන ඕනම අවස්ථාවක මේක නැවත විපරම් කිරීමේ ක්‍රියාවලියකට යටත්ව තමා මේ අපි නිකුත් කරන සියලු වාර්තා තියෙන්නේ. එවැනි වාර්තා නිවැරදිද කියලා බලන්න ආපසු විපරම් කිරීමේ ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ව්‍යාජ වාර්තාවක් තිබුණොත් ඒවා අහු වෙනවා. ඒක කොළඹින් පිටත් වෙන්න කලින් ඒක අහු වුණොත් ගැටලුවක් වෙන්නේ නැති වෙන්න ගැටලුවක් වෙනවා අනිවාර්යයෙන් මේ වැරදි දේ කිරීම සම්බන්ධයෙන්. නමුත් ඔහුට ලංකාවේ ඉන්න පුළුවන්. නමුත් යම් ආකාරයකට මේ අපි ගෙනියන PCR පරීක්ෂණ වාර්තාවන් ඒ රටවලදී පිළිගත්තේ නැත්නම් සමහර විට ඉතා අධික වියදමක් දරමින් නිරෝධායනයට ලක්වීම සහ අනිකුත් සියලුම අතිරේක ක්‍රියාමාර්ගවලට යටත් වන්නට සිද්ධ වෙනවා. එහෙමනි තත්වයකට තුඩු දෙන ලෙස ක්‍රියා කිරීම අපි හිතනවා අපි සියලු දෙනාම කරන බරපතල වැරැද්දක්. ඒ නිසා එවැනි දේවල් කරන අයත් ඒකෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.